චන්දන නිශාන්ත ඊයේ හවස ගෙදරින් ගියේ පන්ති ගිහින් එන දුව එක්ක එන්න. බසෙන් බැසගත් දුවට තාත්තා හමු වුණත් නිවසට එන්න ලැබුණේ නැහැ. ඔවුන් මාර්ගයේ අයිනේ නිවසට පැමිණෙමින් සිටියත් පසුපසින් ආපු මෝටර රථය ජීවිත දෙක බිලි ගත්තේ ෂණේකේ. කඩේ ඉස්සරහට ඇවිල්ලා බලනකොට කාර් එක පාර පුරා යනවා මම දැක්කා. මං කෑ ගැහුවා අයියෝ මේ පාර පුරා ගිය වාහනේ මේ සාවාරි අප්පලා යන්නේ කියලා. බලාගෙන යනකොට මිනිස්සු මුණින් අතට වැටිලා හිටියා. ප්‍රදේශවාසීන් නොනවත්වා ධාවනය කළ මෝටර රථය හඹා ගොස් තිබෙනවා. එම අවස්ථාවේ කල්ලෙලිය නගරයේ දක්වා මෝටර රථයේ ධාවනය කළත් නගරයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් ද මැදිහත්ව සැකකාර රියදුරු අත්අඩංගුවට ගැනුණා. සැකකරු මීතිරිගල ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික ආයතනයක ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස සේවය කරන අයෙක්. සැකකාර රියදුරු එම අවස්ථාවේ බීමතින් සිටි බව පොලිසිය පවසනවා. අත්අඩංගුවටගත් සැකකරු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මාසේ 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. රිය අනතුරින් මිය ගිය ජී.ආර්. චන්දන නිශාන්ත මහතා 54 හැවිරිදි 2 රුපියෙක්. අනතුරින් මිය ගිය 14 හැවිරිදි නෙවෙන්දි දිලිෂිකා ඔහුගේ දෙවනි දියණියයි.